මේ තියෙන්නේ පයන්න කියන්න පා කියන්න පා හයියෙන් කියන්න ඕනේ ඉස්සලා හොඳට අහන් හිටියා වගේ දැන් කට ඇරලා හයියෙන් කියන්න පා පා පයන්න දැන් බලමු අපි කොහොමද සයිමන් පයන්න ලියන්නේ ඔව් මෙන්න මේ විදිහට තමයි පයන්න ලියන්නේ හොඳට බලන්න අන්න ඔය විදිහට තමයි පයන්න ලියන්නේ හරිද දැන් අපි පයන්න ලියන විදිය ඉගෙන ගත්තා නේද දැන් හොඳට ඔළුවේ මතකයි නේද මතකයිනේ මතක තියෙනවනේ අපේ පොඩි යාළුවන්ට ඔයාලට හොඳට මතක තියෙනවා ඔව් එයාලගේ මතකේ හොඳයි අහන්න දැන් අපි පයන්නෙන් වචන හදමු හාද හදමු හදමු එකන නියම සෙල්ලම අපි ඒ සෙල්ලමට ආසයි නේ ඔව් පයන්නෙන් වචන හදන්න යන්නේ ප ය පය ප ය පය මේ තියෙන්නේ පය පය කියන්නේ යාළුවනේ කකුලට ඔයාලගේ කකුලට කියන තවත් වචනයක් තමයි පය මොකක්ද පය හරි හොඳයි එහෙනම් අපි බලමු ඊළඟ වචනේ අපි එළියට ගියාම අපිට මේක හැම වෙලේම පෑගෙනවා ඒ මොකද්ද පස්ස මොකක්ද පස්ස කියන්න මේ තියෙන්නේ පයන්න සයන්න පස්ස හයියෙන් කියන්න පයන්න සයන්න පස්ස හරි හොඳයි ඊට පස්සේ තව වචන දෙකක් තියෙනවා ඒ දෙකත් අපි ඔන්න ඔයාලට කියලා දෙන්න යන්න මේක අපි සින්දු කියනකොට කවි කියනකොට ගොඩක් වැදගත් පද මොනවද පද පයන්න දයන්න පද කියන්න පයන්න දයන්න පද හරි හොඳයි ඊට පස්සේ අපි අපේ අතේ ඇඟිලි කීයක් තියෙනවද ගණන් කරන්න බලන්න එක සයිමන් දෙක තුන හතර ඔව් පහ කෝ වල ගණන් කරනවා තමයි සමහර අය වැරදිලා ආය ගණන් කරනවා කමක් නැහැ පහ පයන්න හයන්න පහ පයන්න හයන්න පහ දැන් අපි වචන හතරක් ඔයාලට කියලා දුන්නා මම කලින් දවසේක මතකද ඔයාලට සෙල්ලමක් කියලා දුන්නා කතන්දරයක් හදන්න කියලා ඔය වචන වලින් අපිට කතන්දරයක් හදලා ඔයාලා එවනවද අනිවාර්යෙන් ලස්සනට අකුරු වලින් ලියලා A+TV අපිට එවන්න අපි ඒක කියන්න අපි ලස්සනටම ලියලා තියෙන කට්ටියගේ නම් ටිකත් එක්කම ලස්සන කතන්දර කියලා දුන්න කට්ටියගේ නමුත් එක්කම ඔයාලට කියන්න ඕන්න එහෙනම් අද අපි ඔයාලට ඉගැන්නුවේ ඉගැන්නුවනේ මේ කියලා දුන්නේ ඔහු ඔයාලට කියලා දුන්නේ අකුර තමයි පයන්න මොකක්ද පයන්න ප කියන් ප හරි හොඳයි එහෙනම් අපි ඒ කියලා දුන්න අකුරත් ඔයාලා හොඳට ඔළුවේ තියාගන්න ඕනේ අද දවසට එහෙනම් මිස්ටර් ජූනියයි මිස්ටර් සයිමනුයි ඔයාලගේ ගෙදරින් යනවා හිනා වෙලා ඉන්න ඕනේ හොඳට කියපු දේවල් මතක තියාගන්න ඕනේ